depressive gatiya oya kiyana oya kiyana viragaya okata samipa wacana thamai nibbindawa kiyala nibbindati oke enne vipassana nuwanekin e budukwarege ene e dan apita scientist lat dakina oya flux aroma me dharmaya wathena kota enawa nikan samahata nikan shock ekak wage habai eke atharawana shock ekak ඒක අතරිනකොට ඒ ෂොක් එකත් එක්ක අතරිනකත් එක්ක හරි ශාන්තියක්. මේ මෙතකොට ඒකේ හිත පිසුදු කරනවා. එතකොට ඒකේ අර ඔය නෙගටිව් ඒවා පලාතේවත් නෑ. ඔය ડિප්‍රෙෂන් වත් ඒ මොනවත් එහෙම එන්නේ නෑ. ඉතින් ඒකද අර බුදුහාඳුර නිකන් ඇත්තට වගේ පොඩ්ඩක් පෙවුනා වගේ වෙනවා. තේරෙන්නත් දන්නේ නෑ. දැන් මන් දන්නවා එක්කෙනෙක් ඉන්නවා අර තමාට අර යා ඒක මෙනී කර කර යනකොට යාට අර ඒ වගේ අනිත්‍ය සංඥා වෙනකොටම ඇත්තට මගේ මෞතුමිය ගොඩක් ඉස්සර මම තරුණ කාලේ ඔය පැත්ත ඇක්ටිවේට් කරනවා වැඩි දැන් ඕක කරලා තමයි දැන් ඔය කට්ටියට කරන්න බලන්නේ මම දැන් අර ටික මගේ අර සමාධි පැත්තේ ඒ පැත්තක් අවුරුදු ගණන් ඔය යන්න පටන් ගත්තා නැත්තම් ඔය තියෙන ඔය අනිත්‍ය සංඥාව හිතේ ඇක්ටිවේට් වෙන එක ඉතින් මෞතුමියට මම ඕක ඉස්සර කියනවා එයා තමයි මගේ පළවෙනි ශිෂ්‍යයා එතකොට අවුරුදු 18 වයසේ කාම්බරේට එනවා මම කාම්බරේ ඕවා වඩාගෙනම හිටියේ එයා ඒක ගිල කරනවා කරනකොට ඉතින් ඔහොම ඔහොම ඉඳලා ඒක එහෙම කරනකොට අර ඒ විස්ඩම් අය එක පොඩ පොඩ පුරුදු වෙනවා. ඕක යහමින් කරන්න ඕනේ ඕවා. මෙනී කන්නේ අනිත්‍යතාවය රූප වේද සංඥා ගැන මේ දකින්න එක ගැන ඒවා අපි කරෙන්න ඕනේ. කොහොම හරි ඔහොම ඔහොම ඉඳලා චිකන් පොක්ස් හැදුණා මෞතුමියට. චිකන් පොක්ස් හැදෙන වෙච්ච වෙලාවේ අර දුකක් එනකොට අර ওই වඩුපු එක හොඳට වැඩෙන්න ඉඩ තියෙනවා. ඒක මං හිතන්නේ යට ඒක වැඩුණා හොඳ වැඩිලා ඒක පාටම යට අර ෂොක් අවස්ථාව ආවා. බයක් ඇදෙන ලොකු සද්දාවක් ආව ඉක්මනට මට ඉතින් කියන්න ඕනේ කියලා. හැබැයි ඒක එහෙම ෂොක් එකක් අර වැඩි තින තාමත් අර මට පේන්නේ තේරෙන විදියට මට තේරෙන විදියට අර ක්ලේශය ඒ කියන්නේ තාම ආසාවල් වැඩියෙන් තියාගෙන එන මේක තාම මොකද ඒ කියන්නේ ඒ ෂොක් වෙන්න අරක ඒක හොඳට කිඳා බහින්න ඕනේ. ඒතකොට ඒවා ඒකයි අපි දැන් පොඩ පොඩ අපි තව තව සීල් රැකගෙන අපේ තින බැඳින් අඩු කර කර විදර්ශනාව වැඩෙනකොට අර ඒකට අවශ්‍ය කරන හිතේ පසුබිම හැදෙනවා අර වගේ විශාල ඥානයක් අපේ තුළට මේ අපිට අවදි කළ දරා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඒක විශාල ඥානයක්. විශාල කියන්නේ මහා පුදුම මේ පොඩි පහ එකක් නෙමෙයි. ඔය ඔහොම පොඩි වදන් තිබ්බට ඔතන කී එක වගේ තියෙන බුදු කෙනෙක්ගේ ජීවමාන මට කියනකොටත් මොකද්ද වගේ හිතනවා. ඒක භාග්‍යතුන් වහන්සේ ඒක මේ මම එකයි කියන්නේ කවුරුත් ගුරු කරන අපිට ඕනේ නැ මේ බුදුන් වහන්සේ ජීවමානව ඉන්නවා බුද්ධ වචනේ වෙන ටෙක්නික් යාද මෙතඩ්ස් ද මම හිතන්නේ මට නම් දන්න ධර්මයක් අනුව ඒව ඔක්කොම හැදුනෙත් මේ එක එක කට්ටි ඉන්ටර්ප්‍රිට් කරලා ගත්ත විදිය ඉතින් අරක නිම්බින්දවයි විරාගයයි ඔය ඔහම එකක් තියෙන්නේ ඒ දෙකම සමී ඔය වචන දෙන්නේ ඔය ඉෆෙක්ට් එක දැන් ඒක ශණයෙන් වෙන දේවල් ඒවන් පස්සන් යතා භූත නිබ්බින්දති විරච්ඡති නිරෝධේති නිබ්බානಂತಿ ඒ ශණයෙන් වෙන දෙයක් මනසේ නිබ්බින්දති විරච්ඡති අතරෙනවා නිබ්බින්දති විරච්ඡති නිරෝධේති නිරෝධ කියන්නේ සීස් වෙනවා මයින්ඩ් එක සීත් වෙනවා එතන ඒ වෙලාවේ විතරයි අපි thought ඒ කියන්නේ thoughtless වෙනවා නම් හරියටම දැන් සාමාන්‍ය සමාධියකදීත් නිකන් thoughtless වගේ ඒක කාම ලෝකේ thoughts එතකොට සමාධියේ එක thought එකක් තියෙනවා ඒ සමාධියෙන් උත් මිදෙනවා ප්‍රඥාව විතරයි තියෙනවා කියන්නේ thought වලින් ඔන්න ඔයවම කතා කරන්න පුළුවන් ගොඩක් ඔක ප්‍රැක්ටිස් කරන එක තමයි හොඳ නැත්තම් නැත්තම් ඔය ගැන නිවන දකින්න ඇති ඔය ඉතින් අපිට රසවත් තමයි ඉතින් මම ඒකයි අම්මා ඔව අපි ඔහොම කතා කරලා නෙමෙයි අවංකවම කුටි වල ගිහලා තනි වෙලා ඔහොම සූත්‍රයක් බලාගෙන එහෙමම කරනකොට තමයි කටයුතු වෙන්නේ. හරි අපේ කාමරේ හරි ඒ කාලේ මම ওই වොක්ස් වලට යනකොට එහෙම නිස්කලංක සමහරට කොළඹ ඉන්නකොටත් සූත්‍රයක් දවල් කාලේ කියවන ඊට පස්සේ ඉසිපතනාරාමයේ ඔය ගිහිල්ලා ඒතර සද්ද නැති ඒරියා එකක් තියෙනවා. අන්න ඒ අවස්ථාවලදී තමයි ඔය මොකක් හරි කියෝප එකක් අපිට ඒක සත්පුරුෂ සේවනේ. දැන් වැඩි තියෙන්නේ අපිට අසත්පුරුෂ සේවනේ කොච්චර වැඩිද? කියන්නේ නියම සද්ධර්මයේ අපිට ඔළුව කනට ඇහෙන්නේ ඇහැට පේන්නේ නැති එක අසත්පුරුෂ. මොකෙන්ද? WhatsApp වලින්. YouTube වලින්. ඒක තව මොනවාද මන් තන්නේ?
තමුණක් මේ අද කෙනෙක් කිව් එකක් ඔය කිව්වේ WhatsApp YouTube එහෙම කියනකොට මට දැන් ඒක ඉතින් ඒ ඔක්කොම අසත්පුරුෂ සේවනයක් වෙනවා. මොකද්ද Facebook වෙන්නේ නැති. අවංකෝ කියනවා නම් මම මෙහෙම කියනකොට මගේ මේ සම්බන්ධව දෙයක් කැඩෙනවා. මේ මහත්ෘත් එක කමියුනිකේට් කරන්න දැන් මේක මම බාර දෙන්නේ ඉන්නේ මාතෝ මේ මාත් මොකද ඒක මම අර අපේ මා වඩම්මන මහත්තයාට ළඟ තියාගෙන මේ මොකද නැත්තම් මට මගේ මේ කියන බණත් එක්ක පොඩි ගැටලුවක් එනවා මොකද ආන්දරු මෙහෙම කියනකොට ආන්දරු කරන දේත් එක්ක ඔළුවේ වදිනවනේ ඉතින් මෑතකදී පොඩ්ඩක් ඒක මෙයා අර කැපකරු සකස් කරලා තිනවා මේකක් මට මේ කමියුනිකේට් කරන්න. ඉතින් අර පන්සලේ තිබ්බ ෆෝන් එක කට්. පන්සලේ මං කාමරේ විතරයි ඉන්නේ. උනාට මේ කවුරුත් මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් එතන අර මොනවාට තියෙදි මට මාව එලවන්න නැතුව තියෙන එක ලොකු දෙයක්. ඇත්ත කියනවා. මොකද මොනා කන්ද මම ඉන්නේ දරුණුම තැන්වල. ඒකයි ප්‍රශ්නේ. මගේ දෛවය හැදිලා තියෙන්නේ හිතාගන්න බෑ. මං දැන් නේපාලි ගියාමත් Underworld එක ඇසෙතේ මම බවුන් වඩන්නේ. ඒක මගේ මොකක් හරි දෛවයේ හැටි සකස් වෙලා තියෙනවා. ඉතින් මං ගාව සමහරට එන්නේ තමයි යක්ෂ කොට්ටාෂ ඉන්න කටි බොඩිගාඩ්ල වගේ ආවත් ඒක මොකක් හරියක් තියෙනවා. ඉතින් මම ඒකයි මොනා කරන්නද? මම තනියම හොම යනවා. මට ඉතින් දුකයි මං සමාක දේවල් ඉතින් මං වචනෙන් කියනවා මාව බේරගන්න ඒවට අනුබල නොවෙන්න. මං ආසනය කවුරුත් විවේචනය කරන්න මොකද හොඳ නැහැ. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි අර ආශ්‍රය කරන එක සම්බන්ධ වෙන එක. හාමුදුරු ගැන සම්බන්ධ දෙයක් නම් හාමුදුරුගෙන්මයි දැනගන්න වෙන්නේ. වෙන කවුරුත් හිතන්න එපා ළඟ ඉන්නවා කියලා. ඒක ඔක්කොමලා ඒගොල්ලන් හිතන විදියට කවුරුත් ළඟ තියාගන්නේ නැහැ. මම එහෙම විදියට පුරුදුලා තියෙනවා. ගුරු ස්වාමී වහන්සේ හින්ද ඒ ක්‍රමයක් කියලා දුන්න කවුරුත් සම්බන්ධ නොවී ඉන්න විදියක්. ඉන්න තැනකුණ. ඉතින් ඒක උදාහරණයක් Tamanට උනත් ඒක හදා ගන්න ඕනේ. gedara කින්නවනම් ඒක තියක් මිනිස්සු පිස්සු කියලා හිතයි. හැබැයි අපිට මේ ගමන යන්න ලේසි ඒක. නැත්තම් රිලේෂන්ෂිප් තියාගත්තොත් ඉන්න තැන්වල වටපිටාවත් එක්ක. ඒ වගේ වටපිටාවේ මට ඇත්තට ප්‍රශ්න ගොඩක්. මොකද මාව අඳුරගන්න බෑ මොනවද කරන්න කියලා දන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් හැබැයි මෙහෙම වැඳලා ගියාට මම දන්නවා අනිත් පැත්තට පියෙන් අන්නවා වගේ. කියන්නේ මොකද ඒගොල්ලන්ට දැන් මාව හම්බෙලා කෙනෙක් වෙනස් වෙනකොට ඒක හොඳයි. වෙනස් වෙන්න බැරි වුණොත් ඒගොල්ලන් ද්වේෂ කරනවා ආම්දාන්ට. ආම්දාන්ට නෙමෙයි ඕන දෙයකට. දැන් මගෙන් දෙයක් ලැබුණා නම් ඕන කෙනෙක් ලැබෙන්නේ නැතිකොට ඒක අනිත් පැත්තට හැරෙනවා. ඒතර මගෙත් පෙරභවී විපාක අනුවයි ඒ වටපිට පින තිනකොට ඒ ඔක්කොම අර බ්ලොක් කරගෙන වැඩේ කරගෙන යනවා. පව් චුට්ටක් එනකොට ඔන්න ඉතින් ඒක අපිට ඕන තැනක අපේ අත්දකින්න පුළුවන් අපේ ගෙවල් දොරල් වුණත් වටපිටාව වුණත්. ඉතින් ඒකයි අපි කාටත් විවේචනය කර ක්‍රිටිසයිස් කරන්නත් නරක. හැබැයි පරිස්සමෙන් ඈත් වෙලා අයින් වෙලා කටයුතු කරන්න වෙනවා. හැබැයි ඇතුළෙන් මෛත්‍රිය හිත සුබ පතන්න ඕනේ. මොකද මේකල ඔක්කොම අපේ දෙමව්පියෝ ඥාති වෙලා ඉන්න පෙර බවවල ඉඳලා තියෙනවා. ඉතින් නරක වෙලාවල එනකොට ළඟමින් අයකින් වුණත් අපිට ඒ වෙනස්කම් ප්‍රශ්න එන්න පුළුවන්. අපිට තවත් හිත වේදනාව ඇති කරන්නයි ඉතින් ඒක අපි කරපු ඒවම තමයි අපිට එන්නේ.